मिल्टे इंग्लिश पालंटे विरुद्ध वर्ष इद्दा सर्षे दाहते दी अतिवु उड़रते मह केरल नमीन तन्ना प्रथम सदीशीय विमुक्ति सटन व्यापारी नायकत्वेट पत् शिष्टतम सिंगल वीरवरिया पिलिबंदव अपि अद कथा करमु। उड़रते निदास अरंगलिये हिबत् एद्दास अटशिय दहाट वर्षे ऊव विल्लस अरगले इतिहासे रन अकुरिन लियवी तिबिनवा। मे अरगलेट नायकत्य दुन वीर मोनरविल कैपिटिपुल महादिसाम पिलिपद कथावाई मे। ऊव विल्लस नरबुनु सटन जातिय निदास पता आरंभ हुआ। मे सटन लव गिन्नक्षे मुलु रट पुराम पैतिर गिया। එම සටන මර්ධනය කිරීමට ඉංග්‍රීසි හමුදාවන් සමග පැමිණි මොනරවිල කැප්පිටිපොළ මහදිසාව අලුපතදී මොහොනට මොහොනලා හමු වුණා। සිංහල සටන්කාමීහු මොනරවිල කැප්පිටිපොළ මහදිසාවට චෝදනා නැගුවා। අනතුරුව සිංහලයේ නාමයෙන් බ්‍රිතාන්තිරිහිව කෙරෙන සටනේ නායකත්වය බාර ගන්නා ලෙස ඌවේ සටන්කාමීහු कैपिटिपुल महादिशावटैरियुम कला। एसीम वेवाया हेननगु मोनरविल कैपिटिपुल महादिशाव ब्रितान्य खातिर कोडियात तोपगे आयुध त्रगिन आपसु यानु तोपगे तुवाकुवलिन तोपट पहरदीम सिंहलेंट महत मदिकमकी। कैपिटिपुल दिशाव इंग्रीसींगिन सिंहले නිදහස් කර ගැනීම පිණිස සටන් වදින බව මහනුවර ඒ ජන්ත තැනට දන්වා යවනු ඒ මොනරවිල කැප්පිටිපොළ දිස්සාව ගී හඬ සිංහනාදයන්සි ගිගිම්දුම් ආයුරයි। ඉංග්‍රීසීන් උඩරට හිමි කරගත් අවතියේ ඌවේ දිසාපති පදවියේ සුළුයේද මෙතුබාය। කැප්පිටිපොළ දිස්සාවගේ පියා උතුරු මාතලේ उड़गुड उड़सिय पत्वे मोनरविल विशु राजादि राजसिंह समे दियवटन निलेदरु कैपिटिपोल निलमेय। ओगे मातावो मोनरविल कुमारी हामी किनी कूह। कैपिटिपोल निलमेगी बार्याव दिल्वल कुमारी हामी किनी की। मेसे उड़राटे रदल पाउल की प्याखा इता किट्टु संबंधकं तिबुनु मे प्रभुवरिया तम मऊपरपुरी नामय उ मोनरविल भाविता किलिय। वर्ष इदार सर्सिय पहलव उड़रट गिविशुमट सिंगलें अत्तन तबु किहिपदिनागें मोनरविलद एक आयकी। लांकाव मुलिमुनिम्म इंग्रीसी किरीटियट यटत्तु पसु इदार सर्सिय पहलव करगन्नालद गिविशुमट पटहनिलेस इंग्रीसीन विशिन गेनियनलद क्रिया मार्गियान निसा अप्रसादेट पत् भिक्षुन वहांसेगे सह एतम रदल वरुंगे उशी ग्यान वीमें वर्ष एद्दास अर्षिय दाहतेदी दोरे सामी नमत्तेकु रजु वसें सम्मत कोटगेन इंग्रीशी पालनेट पटहनिव उव प्रदेशे आरंब उनु केरल्ले मेडलीम पिनिस युद्ध हमुदाव सहितव मोहु एही यमनलादी। एह इम केरलट सहभागु जनतावगे उद्योगिय दक जात्यानुरागीन अविसीगिय कैप्पिटिपोल दिशाव तमा गेनगिय इंग्रीसी युद्धायुधत् बल अनियत् आपसु महानुवरटेवा तेमेद केरली करुवन्हा इक्व सटन मेहेयवी। कैप्पिटिपोल दिशावगे सहभागी वीमत् समगम
කැරැල්ලේ වඩාත් දරුණු අතට හැරී මුළු ඌව ප්‍රදේශයේම වහාම පැතිර ගියේය. ඊට සඳහන් දොරේ සාමි නැමැති ව්‍යාජ රජු විසින් කැප්පිටිපොළ තමාගේ මහා අධිකාරම් පදවියට පත් කෙරිණ. කැරැල්ලේ උග්ග අවස්ථාවට පත් ඇති බව දැනගත් එවක සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර තැන වූ රොබර්ට් බ්‍රවුන්රික් විසින් 1818 ජනවාරි 21 වෙනිදා මුළු උඩරට පුරා යුද්ධ නීතිය පනවනු ලැබීය. කැප්පිටිපොළ ප්‍රසිද්ධියේ මෙම සටන් ව්‍යාපාර සම්බන්ධ වූයේ එහි මූලික අවස්ථාවෙන් පසුව වුවද එය ආරම්භ කළේ මෙහිය වූයේත් ඔහු බව ඉංග්‍රීසියෙන් විශ්වාස කළ බවට සිතන්නට සාක්ෂිය ඕනතරම් ඇත. මේ කැරැල්ල ඌවේ දිසාවේගයේ එක්වීම නිසා වඩාත් ශක්තිමත් වෙලා. පසුව මට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව මේ මුළු කුමන්ත්‍රණයේ ආරම්භකයා හා සංවිධායකයා මේ දිසා ප්‍රතිවරයා බව මට අවබෝධ වුණා. 1818 පෙබරවාරි 23 වෙනිදා ලංකා ආණ්ඩුකාර බවුන්ඩරික් විසින් ඉන්දියාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වෙත යවන ලද ලිපියක ඒ බව සඳහන් වෙනවා. කැප්පිටිපොළ අධිකාරම රාජද්‍රෝහියෙකු මෙන් සිර බාරයට ගන්නා ලෙස 1818 මාර්තු 19 වෙනිදා රාජාඥාවක් නිකුත් කරනු ලැබුවා. මේ ආඥා ප්‍රත්‍යයට අනුව කැප්පිටිපොළ අල්වාදෙන කෙනෙකුට තාරකා පගෝදි 2000 තෑග දින බව ප්‍රකාශිත වුණා. විවිධ හේතු නිසා ඔක්තෝබර් මාසයේ තරම් වන විට සිංහලින්ගේ සටන සම්පූර්ණයෙන්ම වාගේ පිරිහෙන්නට වූයේ කැප්පිටිපොළ ආදී බොහෝ කැරළි නායකයෝ අනුරාධපුර ප්‍රදේශයට පලා ගියා. තම අනුකාමිකින් කිහිප දෙනෙකුන් සමග අනුරාධපුරයේ පුලියන් කුලමාසල පරවහගම නම් ගමේ වලව්වක සැඟවී සිටි කැප්පිටිපොළ ලෙප්ටිනන්ට් ආනල් නම් යුද්ධ නිලධාරියා විසින් ශිරභාරයට ගනු ලැබුවා. එම නිලධාරියා වලව්වට ඇතුළු වන විටම ඔහු ඉදිරියට ආ කැප්පිටිපොළ මම තමා කැප්පිටිපොළ යනුවෙන් හඬ නගා අතට අතදී ආචාර කළ බව කියනු ලැබෙනවා. සිර බාරයට ගනිද්දී කැප්පිටිපොළ සිටියේ තරමක් අසනීපී. ඔහු සමග සිටි සංගියෝ වලව්වේ පෑල දොරින් පැනගොස් සිටියා. මෙසේ අල්වාගත් කැප්පිටිපොළ මහනුවරට ගෙනවිත් 1818 නොවැම්බර් 14 වෙනිදා යුද්ධ නීති යටතේ ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබුවා. එම යුද්ධාධිකරණයේ සභාපති වූයේ ලෙප්ටිනන්ට් ආර් කෙලිනම් ඉංග්‍රීසි නිලධාරියා. කැප්පිටිපොළට විරුද්ධව නගා තිබුණු චෝදනා සියල්ල අධිකරණ ඉදිරියේ ඔප්පු වූයෙන් උඩරට නීති අනුව රාජද්‍රෝහියෙකුට දෙන ඉහළම දඬුවම ඌ හිසගසා මරා දැමීමට එහිදී නියම වුණා. ඒ අනුව දඬුවම පැමිණවීම 1818 නොවැම්බර් 26 වෙනිදා බෝගැම්බර වැවාසලදී සිදු කළා. තමාට මරණ දඬුවම ලැබෙන්නට සල්ප වේලාවකට කලින් ආරක්ෂක නිලධාරීන් කැටුව දලදා මැදුර වෙත ගිය කැප්පිටිපොළ අධිකාරම්තුමා ඇද සිටි තුප්පොට්ටිය ගලවා දලදා වහන්සේට පූජා කොට වැඳ වදක ස්ථානීය වෙත ගොස් නිතරම තම හිණි සංගභාගෙන තිබුණු පුස්කොළයේ ලියන ලද කුඩා ධම්මපදයගෙන මදක් කියවා තම හිස කැපීමට සැරසී සිටි ගහලේ දේශ බලා බොල එක පහරින්ම මාගේ බෙල්ල කපුවයි කියා සිංහනාද කොට ඉති පිෂෝ භගවා අරහන් ආදී නවගුණ පාතේ කියන්නට පටන් ගත් බවත් වදකයාගේ කඩු පහරින් කැපී වැටෙන හිසින් අරහම් යන සත්‍ය නිකුත් වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙසේ මේ නිර්භීත සිංහලයාගේ ජීවිතයේ එසේ අවසන් නොනා. මරණයට මුහුණ දීමේදී දැක් වූ නිර්භීත භාවය නිසා එතුමාගේ හිස් කබල එංගලන්තයට යවන ලදුව එඩින්බොරෝහි කපාල වස්තු පර්යේෂණාගාරයේ තැන්පත් කරනු ලැබුවා. පර්යේෂණයන්හිදී එම හිස් කබල හිමි තැනත්තා අතිශය නිර්භය
निर्भीत आयुक बाबे निगमने केरुला एदास नमसी हातली साथे दी मेम हिस्काबले लंकावट गिन लदुव एदास नमसी पनस हतरे दी ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා එය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි මහමළුවේ තැන්පත් කර විශේෂ ස්මාරකයක්ද එය මත තනනු ලැබුවා. මොනරවිල වීර කැප්පිටිපොල වීරවරයා පිළිබඳ කතාවයි ඒ. විරුවා පිළිබඳ කතාව ඔබට ගෙනෙන විට මේ ඉතිහාසගත කතාව इतम दीर्घ कथावेटिकुट ओबटी कल बब करुण सल कथाब असाधनिमट कमतिना सीक्रेट न्यूज सब्सक्राइब कर अपहालिस इतम कारणिकब आराधना करणमा ओबिन लबिन सहयोगे अभी इतम अभी सल